පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔබතුමා මේක පැහැදිලි කරනකොට ඒගොල්ලෝ දැන් ඇයි මේකට ක්‍රියාමාර්ගයක් ගන්න නැත්තේ? ඔව් ඒක ඒගොල්ලෝ කියනවා දැන් මේ 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 තාක්ෂණීය කියන්නේ ඒගොල්ලෝ කිසිම දැනුමක් නැතිකම එකක්. අනිත් එක කියනවා ඒගොල්ලෝ මේ මේ තියෙන රසායනික ක්‍රියාවලිය අපි කිමිසි කොහොමද දන්නේ නැහැයි කියනවා. චූඩාමාණික්ක පළඳන්නට ඔය මේ 2019 වළඳපු චූඩාමාණික්ක පළඳන්න ලොකු විශාල පළඳිනවානේ ගැහුවනේ. ඔව්. ඔබතුමා කියන්නේ ඒකත් ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක ප්‍රශ්නිය කියන්නේ දැන් අපිට ওই තත්ත්ව සාතිකය නැතුව නීදී කරලා තියෙනවා. වෙන තැනක අපිට කරබාගෙන ඉන්න පුළුවන්. නමුත් මේ රුවන්වැලි කියන්නේ පෞරාණික වස්තුවක්නේ. එතකොට මේකේ අනිත් එක මේ වගේ ක්‍රැක්ස් මේ වගේ ඉරිතලින් තියෙද්දි ඒ වගේ දේවල් කරන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ දෙපාරක් හිතන්න ඕනේ. ඉතලින් හතරක් තියෙනකොට අර වගේ දැවැන්ත ටොන් 40කට වැඩි බරක් ඉඳගෙන දානවා කියන්නේ කොච්චර ඒක මහා බරපතල ප්‍රශ්නයක්ද? පොඩි බූට් කම්පනියක් ඇති වුණොත් ගිල අල්ලගන්න ද? ඒක නෙන්න. දැන් මේ රටේ අපතනම බූ කම්පනි සිදු වෙනවා. මේ මේ හා සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවයක් නැහැ කියන එක පේන නිසාද ඔබ වෙන කෙනෙකුට මේක දෙන්නේ නැත්තේ? අනිවාර්යෙන්ම. දැන් මේ ඉංජිනේර්ස්ලා අනුමැතිය දීලා තිනවා මේකේ සෑම්පල් එකක් කරන්න කියලා. ඒකවත් මේගොල්ලෝ කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒකටවත් අනුමැතිය දුන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ මොන හරි මේ චෛත්‍යයේ මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් තනිකර ඒගොල්ලෝ වගකීම් බාර ගන්නවා. පුරාවිද්‍යාව. අනිවාර්යෙන්ම. අපි හිතනවා මේව දැකලා මේහා සම්බන්ධයෙන් කටයුතු කරන මහා මිනිසුන්ට සිතුවිලි පහළ වෙලා මේ ලෝක උරුමයන් බෞද්ධයාගේ උරුමයන් ආරක්ෂා කරන්න කටයුතු සම්පාදනය කරයි කියලා අප විශ්වාස කරනවා. ඔබ මේක දැන දැනත් ඔබ නොදැක්ක වගේ ඉන්නවා නම් ඔබ දන්නේ වගේ ඉන්නවා නම් ඔබ කරන්නේ ජාතියට ද්‍රෝහිකමක්. අයබෝ අපි ඔබට පොරොන්දුක් වුණා රුවන්වැලි සෑය හා සම්බන්ධයෙන් තියෙන ඉදිකිරීම් වල ඉංජිනේරුමේ කටයුතු හා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය निराකරණය කරගෙන යම් කිසි ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා නම් පුද්ගලයා කරහා ඒ පුද්ගලයාව ගැනලා කතා කරනවා කියලා. ඒ තමයි සුසන්ත මහත්මයා. එතුමා ජීවිත කාලයේම වෘත්තියක් හැටියට කරේ ඉංජිනේරු කටයුතු. අපි එතුමාවද ජලත් මහත්තයාත් එක්ක වැඩසටහන කරන මොහොතේම එතුමාව සම්බන්ධ කරගත්තා. අයිබන් ඔබතුමාට. ඔබතුමා ඇත්තටම වෘත්තියක් හැටියටද මේ ඉංජිනේරු වෘත්තිය කරන්නේ? මම 1992 ඉඳලා මේ අද වෙනතුරුත් ඒ ඉංජිනේරු කටයුතු වල සම්බන්ධ ඉදිකිරින් ශාස්ත්‍රයේ විශේෂ ඒ කියන්නේ ඉදිකිරින් ශාස්ත්‍රයේ ඇති වෙන යම් යම් සංකූලතා වෙන ඒ කියන්නේ ඉදිකිරීම් කරලා වුණාට පස්සේ ඒව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන විශේෂ ඒ කියන්නේ ක්‍රමවේද ඒ කියන්නේ ඒවා කරන ඒ ක්‍රමවේද අති සාර්ථක මට්ටමින් කරන එක්කෙනෙක් තමයි මම. ඒ කියන්නේ උදාහරණයකට කියනවා නම් ගොඩනැගිල්ලක ඉදිකිරීම අවසානයේදී අවුරුදු ගණනාවක් ගිය ගොඩනැගිල්ලක යම් කිසි ඉරිතලීමක් වුණා නම් ඒකින් වතුර කාන්දීමක් වුණා නම් ඒ වතුර කාන්දීම නිසා ඇතිවන මේ හානිය ඒ ගොඩනැගිල්ලට ඒ කියන්නේ අවම හානියක් කරනවා. ඉතා සියුම් විදියට ඒ සඳහා රසායනික ද්‍රව්‍යයක් යම් කිසි ක්‍රමයකට ඇතුළත් කරලා නියම ශක්තිය තිබුණට වඩා ශක්තියක් ඇතිවන ක්‍රමවේදයක් මම මේ වෙනකොට ඉදිරිින් ශේස්ත්‍රිය හරහා නිර්මාණය කරලා තියෙනවා. හරි, ඒ කියන්නේ සුසන්ත මහත්තයා මේ ගොඩනැගිලි හදන කෙනෙක්වත් ගොඩනැගිලි වල වෙනත් වෙනත් ඉදිකිරීම් කරන කෙනෙක්වත් නෙවෙයි. ගොඩනැගිල්ල හැදුවට පස්සේ ඒ ගොඩනැගිල්ලට ස්වභාවිකව යම්කිසි ආපදාවක් හානියක් වෙලා තිනු නම් ඒ හානියට ප්‍රතික්‍රමයක් සපයලා ඒ ගොඩනැගිල්ලේ ශක්තිය තිබ්බ විදිහටමත් එහෙම නැත්නම් ඊටත් වඩා ශක්තිමත් විදිහටත් යලි ගොඩනැගිල්ල වසර ගණනාවක් පවතින විදිහට කටයුතු කරන ඒ වෘත්තියේ ප්‍රාමාණිකයෙක් මං. හරිද? හරි, ඔබතුමා හරි. නිවැරදි. මේ වෙනකොට ඔබතුමා ලොකු වැඩ කොටසක් කරලා තියෙනවද? මම දැනටමත් ඒ කියන්නේ විශාල හයි රයිස් බිල්ඩින් වල ඉදිරිින් ශේස්ත්‍රයේ සමහරක් වෙලාවට බිල්ඩින් අතර යම් කිසි දෙපැත්තට වීමක් වුණා. එහෙම නැත්නම් අපි බ්‍රිජ් එකක් හදනකොට බ්‍රිජ් එකේ ෆවුන්ඩේෂන් එකේ ක්‍රැක්ස් ෆෝම් වෙලා තියෙනවා. දැන් උදාහරණයකට කියනවා නම් දැන් මම මේ කරන සම්බන්ධ කරන රසායනික ඒ කියන්නේ ද්‍රව්‍ය මේ ගුවන් යානා මේ රණවේග කියලා එක තියෙනවානේ. ඔව්. ඒකේ ওই ක්‍රැක්ස් වගේක් ෆෝම් වෙලා ඒ ටෙක්නොලොජි එක තමයි ඇනලයිස් කරලා ඒ ක්‍රැක් එක निराකරණය කරලා ඒ තිබුණ තත්ත්වෙට ඒ අවශ්‍ය වෙන ශක්තිය ඒ කියන්නේ ස්ට්‍රෙන්ත් එක ෆෝම් කරේ ටෙක්නොලොජි එක ඇනලයිස් කරලා. එතකොට ඒ වගේම තමයි දැන්
අපි සාමාන්‍යයෙන් ওই බැංකුවල විශේෂයෙන් ද වෝල්ට් එක කියලා එකක් තියෙනවනේ. ඒ වෝල්ට් වලට සාමාන්‍යයෙන් මොනහරි වෝටර් වතුර ලීක් එකක් වගේ ඩෑම්පර්ස් මොනහරි ආවොත් ඒවා ඩැමේජ් කරන්න බෑ. මොකද ඒවා ඒ තියෙන තත්ත්වෙම තමයි ඒවා ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. මොකද සියප්පු තියෙන පරිසරයක්. එතකොට ඒ වගේ තැන් වලට විශේෂයෙන්ම මේ දේ යොමු කිරීම තුලින් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය මට ඉෂ්ට කරලා දෙන්න පුළුවන් වෙලක් තියෙනවා. මම එහෙම ගොඩාක් කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔය බැල්කනි වගේ කැන්ටිලීවර් කියන ඉංජිනේරින් වලදී කැන්ටිලීවර් කියලා ඒ කියන්නේ ඉදිරියට නිරා ඇති ස්ලැබ්ස් වල ඒව ක්‍රැක්ස් ෆෝම් වුණාම ඒකටත් මේ වගේ සියුම් විදියට ඒ කිමිකල් ඉන්ජෙක්ට් කරලා ඒවා නියම විදියට තාක්ෂණානුකූලව නිවැරදි ඒ මේ ටෙක්නොලොජිය ඇනලයිස් කරලා ඒවා ඒගොල්ලන්ට හිතා ගන්න බැරි වෙන විදියට ඒව නිර්මාණය කරපු ඉංජිනේරුවන්ට හිතා ගන්න බැරි වෙන විදියෙ වැඩ කොටස සම්මන් කරලා ඒවා ඒගොල්ලන්ට පවර්ලා දීලා තියෙනවා. ඒවට මට ඉංජිනේරු ඒ කියන්නේ අපි ලංකාවේ තියෙන ඉංජිනේරු ආයතනයක් තියෙනවානේ ඒ කියන්නේ සංස්ථාව. මට ඒ සංස්ථාවෙන් පවා සහතික ලැබිලා තියෙනවා. මම ඒක දේ හරියට නිර්මාණ ඒක හරියට කරා. හරි. දැන් මම මේ ප්‍රශ්න දෙක ඔබතුමායෙන් අහුවේ ඔබතුමා කවුද කියන එක අපි බලන අයට निराකරණය කරගන්න ඕන නිසා ඔබතුමාගේ බෑග්ග්‍රවුන්ඩ් එක. රයිට්. දැන් පැහැදිලිනේ ඔබතුමා කවුද කියන එක සරලම කියනවා නම් යම් කිසි ඉදිකිරීමක් කරාට පස්සේ ඒ ඉදිකිරීමට සබාධාමින් වෙන හානියක් වළක්වාගෙන ඒ වඩාත් කාලයක් පවත්වාගෙන යාම සඳහා යලිත් යම් කිසි ප්‍රතික්‍රමයක් කරන්න පුළුවන් නම් ඒ ප්‍රතික්‍රමයේ කිරීම හා සම්බන්ධයෙන් ඔබතුමා මේ රටේ වැඩි. පැහැදිලිනේ හරිනේ. දැන් මොකද්ද රුවන් වෙලිසෑයට වෙලා තියෙන්නේ? මම මේ වෝකූෆින් කියන ප්‍රොඩක්ට් එක අපේ ලංකාවේ කවුරු නිෂ්පාදනය වෙන්නේ නැහැ හරි ප්‍රමිතියකට. එතකොට මට සිද්ධ වුණා නව නිර්මාණයක් කරලා මේව නිෂ්පාදනය කරන්න පුළුවන් මැෂින් එකක් හදන්න. එතකොට මට ඒකට අපේ නැෂනල්ස් ෆවුන්ඩේෂන් එක කියන ආයතනෙනු මට ඒගොල්ලන්ගෙන් කන්සල්ටන්සි ෆාන්ට් එකක් එතකොට මේ ග්‍රාන්ට් එකකගේ ෆන්ඩ්ස් තුත් ඒ සියල්ල මට ලැබුණා. ඒකේ බෙනිෆිට් එක ඇටියට මම උත්සාහ කරා මේ තිස්සමාරාමි චෛත්‍යයේ තියෙන මේ ඉරිතැලිම් සියල්ල සකස් කරන්න ඕනේ කියලා. නමුත් ඒක කරන්න යන්න ඉස්සෙල්ලා මට පුරා දෙපාර්තමේන්තුවෙන් කිව්වා ඒකට අනුමැති දෙන ගමන් මේ රුවන්වැලිසෑය තියෙනවා මෙහෙම පිපිරීමක් ඔයාලට ඊට ඉස්සෙල්ලා ඒක කරන්න වෙයි. කොයි කාලේද ඔය? ඒක 2017 කිව්වේ. දැන් ඔබතුමා තිස්සමහාරාමේ චෛත්‍යයේ ඉරිතැලීම් සම්බන්ධයෙන් ඒක ප්‍රතිසංස්කරණය කරන්න ඕන කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කතා කරන්න ගියා. ඊට පස්සේ දෙපාර්තමේන්තුවෙන් කිව්වා ඔබතුමාට ඊට කලින් 2017 18 පළවෙනි මාසේ 18 වෙනිදා තමයි මේ තිස්සමහාරාමේ චෛත්‍යයේ ඒක රිසර්ච් එකක් ඇටියට මට කරන්න අවසර පත්‍රය ලැබෙන්නේ. හරි. ඔව්. එතකොට මේ අවසර පත්‍රය දෙනකොට එම ස්ථානයේ මට ප්‍රකාශ කරා මෙන්න මේව ගැටලුවක් තියෙන රුවන්වැලිසෑයේ ඔයාට මේකට ඉස්සෙල්ලා ඒක තමයි කරන්න වෙන්නේ කියලා දෙපාර්තමේන්තුවේ. ඔව් දෙපාර්තමේන්තුවේ. එතකොට ඒ ඒ ඒක අනුව මං ඇහුවා මේ ඒක මොකද්ද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ කියලා. එතකොට කිව්වා ඒකෙත් මෙහෙම ඉරිතැලීමක් තියෙන. එතකොට මං ඇහුවා කොහොමද ඒ කවද ඉඳන් මේක තියෙන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කිව්වා දැන් 2013 ඒගොල්ලෝ පරීක්ෂණයක් පවත්තලා එතනින් ඉංජිනේරුවෝ ඒක ප්‍රකාශ කරලා තිනවා මේක අවුරුදු 5ක් ඇතුළත මේකට විසඳුමක් දෙන්න ඕනේ කියලා. එතකොට මම මේ කතා කරන්නේ 2017. එතකොට තව අවුරුද්දේ ඉතිරිලා තියෙන්නේ. එතකොට මං හෙව්වා ඇයි මේක මෙච්චර කල් ඇරලා තියෙන්නේ මේක මේකේ මොහක්කර විනාශයක් වුණාට පස්සේද ඔයගොල්ලෝ මේකට මොහක්කරි කරන්න හදන්නේ කියලා. 2013 ඉංජිනේරුව බල්ලා ගෝ අවුරුදු 5ක් ඇතුළත ප්‍රතික්‍රමයක් කරන්න ඕනේ එක. එතකොට එහෙමයි මට ප්‍රකාශ කරේ. දෙපාර්තමේන්තුවෙන් ඔය කියන්නේ. ඔව් අනිවාර්යෙන්ම. ඊට පස්සේ එතකොට මේ 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 සහතිකයේ මට සකස් කරන අවස්ථාවේ තමයි මේ දේ කිව්වේ. එතකොට මං හෙව්වා එතකොට 2017 දැම්මේ එතකොට තව අවුරුද්ද ඉතිරිලා තින්නේ එතකොට මේ ඇයි මේක තවම එතකොට කිව්වා ඉන්ජිනියර්ස් නෝ සොලියුෂන් කියන. එතකොට මං කිව්වා දැන් මම මේ තියෙන්නේ ක්‍රැක්ස් ඉන්ජෙක්ෂන් ඒ කියන්නේ මේක රිපෙයාර් කරන්න පුළුවන් ටෙක්නොලොජි එකක් තින්නේ. එතකොට මේක ඉන්ජිනියර්ස්ලාට සොලියුෂන් එකක් නෙමෙයි කියන්න කිසිම හේතුවක් නැහැ. මේ තාක්ෂණයේ මේක ලෝකයේ ඕනතරම තියෙනවා. මේක මම්ම දැන් කරනවා මේ මේ අපේ රටේ. එතකොට මම හිටියේ මේ දැන් සෙන්ට්‍රල් බැංක් වගේ ඒ කියන්නේ ජාත්‍යන්තර තලයේ මේ ආයතන වලින් තමයි ඒවා නිර්මාණය වුණේ. ඒ ආයතන තුලත් එතකොට 1998 මම ඒ ආයතනයේ හිටියේ. එතකොට සෙන්ට්‍රල් බැංකේ හදන කාලේ එතකොට මේ 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 ටෙක්නොලොජි ඒගොල්ලෝ ඇනලයිස් කරලා තිබ්බා. එතකොට මේක ලංකාවේ තියෙන එකක් නේ. එතකොට මේ ඒක ඒගොල්ලෝ දන්නේ නැතු වුණාට මේ ටෙක්නොලොජි එක ලංකාවේ තියෙනවා. එතකොට ඒ හරහා තමයි මම මේක කරගෙන යන්නේ. එතකොට මේ ඊට පස්සේ දැන් මම තිස්සමාරාමේ චෛත්‍යයේ කටයුතු පොඩ්ඩක් තා යන අතරේ ඒකේ මේ කරන්න උත්සාහ යන අතරේ මම ගිහිල්ලා මේකේ පරි නිරීක්ෂණයක් කරා මේ රුවන්වැලිසෑය මේ සම්බන්ධ මොනවද තියෙන්නේ කියලා.
ඊට පස්සේ දැන් මේ මං ගත්තේ මේ ෆොටෝ එක තියෙන්නේ. එතකොට මේ වගේ දැවන්ත පිපිරීමක් මේ රුවන්වැලිසෑයේ තියෙනවා මේ ගර්භය තුළ. එතකොට මේකට මං මේ ඇවිල්ලා කිව්වා මෙච්චර විශාල දෙයක් තියෙනවා මෙහෙම සමාවෙන්න දැන් මේ මේ පිපිරීම අපිට බාහිරින් බැලුවට පේන්නේ නැහැ නේ. ඔව් ඒ කියන්නේ දැන් මෙහෙමයි දැන් මේගොල්ලෝ අර හුණු ආලේප කරනවානේ. ඒ හුණු ආලේප කරන අවස්ථාවේදී දැන් ඔය ඉස්සර මේ මේ ඕක කොහොම තිබුණත් දැන් පේන්න නොපෙනෙන්න හේතුව මම ඒගොල්ලන්ට කියලා තිනවා මේක తాවකාල කාලිකව හරි මේක මොනහරි දෙයකින් වහන්න නැත්තම් මේකට වතුර යනවා කියන්නේ මේක විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න හේතුවක් වෙනවා මේ මොකද ওই තියෙන එකයි මේ වගේ තව හතරක් තියෙනවා මේ තුනක් ඒ කියන්නේ හතර පැත්තට මේ වගේ ඉරිතැලියුම් තියෙනවා ඒ කියන්නේ දොරවල් හතර ඕ ඒ කියන්නේ ඕගොල්ලෝ නැගිනීර වහල් කඩෙන් ඇතුල් වෙනකොට මේ සාමාන්‍යයෙන් මේක මේ මහවැසි එන කාලයක් තමයි මේ නොවැම්බර් මාසේ ඒ නොවැම්බර් මාසේ වෙහි කාලේ යුරුනාඩ පස්සේ ගිහිල්ලා බලන්න මේවා ඔක්කොම දකින්න පුළුවන්. පැහැදිලිවම දකින්න පුළුවන්. එතකොට මේ මේ තියෙන්නේ ඒ මම ගත්තේ නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ වගේ කාලේ ගත්තේ ෆොටෝ එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ මේක දැන් සාමාන්‍යයෙන් ඔය සිමෙන්ති ග්‍රවුට් වෝටර් බේස් එකක් එහෙම කරලා මේක කරන්න බැරි එකක් තියෙන මේ ප්‍රශ්නේ. මොකද මේ ගඩොල් වලට වෝටර් බේස් එකක් අපි ඇනලයිස් කරොත් ඒ ගඩොල් වල තියෙන්නේ ඔක්කොම වේලින ඩ්‍රයි වෙලානේ තියෙන්නේ. එතකොට වතුර ටික ඉනුවොත් ගඩොල් වලට මේක ඇතුළට බහින්නේ නැහැ. එතකොට මේ යවන මේ මේ පේස්ට් එක හරි මොන හරි ද්‍රව්‍යයක් අතරමඟ නවතිනවා. දැන් මම මේකට ඇනලයිස් කරන්නේ මේකට යොදන්නේ සොල්ලොන් බේස් කියන කැටගරි එකේ. එතකොට ඒක ගඩොල් වලට වුණා ගැනීමක් සිද්ධ වෙන්නේ මේක සම්පූර්ණයෙන්ම ඇතුළට මේ මේ ප්‍රෙෂර් කරන සාමාන්‍ය ප්‍රෙෂර් ගේජියක් ඇඩ් කරලා අපි ඒක ප්‍රෙෂර් එක ලැබුවට පස්සේ අපිට ඕන ප්‍රමාණයක් ඒකට යවන්න පුළුවන්. එතකොට මේකේ බොණ්ඩන විතරක් නෙමෙයි අර සී මේ සම්පූර්ණයෙන්ම වතුර ඇතුළට කාන්දු වෙන එක සම්පූර්ණයෙන්ම නවතිනවා. දැන් මේක දැන් අපි හිතමු අඟල් 4ක් විතර වගේ මේක කරා කියලා. එතකොට දැන් මේවා අර රසායන ද්‍රව්‍ය ඇතුළට ගිහිල්ලා මේකේ කොහොමද වෙන්නේ එක අපිට මොනිටර් කරන්න කිසිම ඩිවයිස් එකක් නැහැ. එතකොට අපි හන්ද පුළුවන් තරම් හැකි ප්‍රමාණය මේක ඇතුළට යවන්න ඕනේ. මොකද මේ එක යන්තම් හරි සිදුරක් තිබ්බොත් අපි හිතනවා මේක හරියට වුණා කියලා. නමුත් යම් පොඩි සිදුරක් හරි තිබ්බොත් ඔයකින් වතුර ගිහිල්ලා අර අපි හිතපු දේ නැවත සිද්ධ වෙනවා. ඉතින් දැන් මං ඕක ගැන මම දැන් මේකේ මොනිටරින් ඩිවයිස් එකක් මේ වෙනුවෙන්ම ලංකාවට ආව ඔය මේ එක්ස්රේ කැමරා එකේ මේ පේටන් එක තියෙන ડોක්ටර් බන්දුලිජී කියලා. ඒගොල්ලෝ ආවා NASA ආයතනයෙන් ලංකාවේ ප්‍රෝග්‍රෑම් එකකට. ඒක මෙඩිකල් ෆැකල්ටි එකකින් තමයි කරේ. මට නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් එකෙන් කිව්වා මෙන්න ආවලා එනවා. ඔයාට ඕන නම් අපොයින්ට්මන්ට් එකක් අරගෙන මේ සම්බන්ධව සාකච්ඡා කරන්න කියලා. දැන් මම යාව කියලා හම්බුණා මට ඒ අපොයින්ට්මන්ට් එකත් හම්බුණා මම එතුමාගෙන් ඇහුව කිව්වා මම මෙහෙම එකක් මම කරනවා දැන් මේකේ අපි ක්‍රැක් ඉන්ජෙක්ෂන් මෙතඩ් එක මේක ඇනලයිස් කරාට පස්සේ විශේෂයෙන් මේ වගේ එක අපි දන්නේ නැහැ මේකේ කොයි විදිහටද මේ රසායනික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඒක මොනිටරින් ඩිවයිස් එක අපි ළඟ නැහැ ඉතින් දැන් මේකේ විද්‍යාත්මකව මට මේක තහවුරු කරන්න ඕනේ මම මේ කරන එක ඒක සාම්පල්යක් කරලා මෙන්න මේ විදිහට මේක වෙනවා. එහෙනම් මේක තමයි හොඳම දේ, හොඳම ක්‍රමය කියලා මට ඒක පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මේක නිරීක්ෂණය කරන්නනේ මේ මේ සම්බන්ධව කටයුතු කරන ඉංජිනේරුවන්ට කියලා. එතකොට එතුමා කිව්වා මේ මේ සම්බන්ධව ඒගොල්ලෝ කරන්නේ බයෝසයන්ස් බයොලොජි සයිස් දෙකේ. නමුත් ඉංජිනේරින් පාර්ට් එකට මේ වගේ දේවල් ඉන්වෝල් කරගන්න පුළුවන්. ඒක හොඳ අයිඩියා එකක්. ඒක ඒගොල්ලොත් මේ වෙනකොට කරලා නැහැ. නමුත් අනාගතයේ මේ වගේ දෙයක් කරලා සම්බන්ධ කරලා දෙන්න පුළුවන් කියලා. එතකොට දැන් මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ කරන එක දැන් දැන් මේකේ තියෙන මේ ගර්භය විතරයිනේ. දැන් ගර්භයට අමතරව මෙතන තියෙන වලලු තියෙනවා පාදමේ. ඒ වලලු හරහත් මේවා අරහට ගිහිලා තියෙන මේ ඉරිතැලීම් පිවිරීම්. ඒක අනිවාර්යයෙන්ම එතන බලන්න ඕනේ ඇයි එහෙම වුනේ. සමාවෙලක දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔබතුමා මේක පැහැදිලි කරනකොට ඒගොල්ලෝ දැන් ඇයි මේකට ක්‍රියාමාර්ගයක් ගන්න නැත්? ඔව් ඒක ඒගොල්ලෝ කියනවා දැන් මේ 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 තාක්ෂණය ගැන ඒගොල්ලෝ කිසිම දැනුමක් නැතිකම එකක්. අනිත් එක කියනවා ඒගොල්ලෝ මේ මේ තියෙන රසායනික ක්‍රියාවලිය අපි කෙමිස්ට්‍රි කොහොමද දන්නේ නැහැයි කියනවා. හරිද? එහෙම කියන්නේ දැන් මෙහෙම මම කියන්නේ දැන් එතන යම්කිසි පුජ්‍යලේ වගකීමීතු පුජ්‍යලේක එතන වාඩිලා ඉන්නවනම් ඒ පුජ්‍යලයා යම්කිසි උගත් පුජ්‍යලේක්නේ උගත්කම තියෙන. එතකොට අපි කියන දේ එයාට තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන කෙනෙක් තමයි එතන ඉන්නේ. දන්නේ කියන්නේ බෑ. ඒක ඒක එයාගේ පෞද්ගලික දෙයක් නෙමෙයිනේ. ලෝක වස්තුව. ලෝක වස්තුවන්නේ. ඉතින් එතකොට මම කිව්වා එහෙම ඕගොල්ලෝ දන්නේ නැහැ කියලා ඔයා දන්නේ නැති වෙන්න පුළුවන්.
නමුත් මේ සම්බන්ධව දන්න ඕගොල්ලෝ අතර ඉන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වා එහෙමත් අය නැත්තම් මේ සම්බන්ධව කටයුතු කරන මමත් එක්ක එකට වැඩ කරපු ඉංජිනේර්ස්ලා ඉන්න ෆොරිනර්ස්ලා. මම ඒ වෙලාව ඕනනම් ඕගොල්ලන්ට මේ ඒ කියන්නේ ප්‍රেজෙන්ටේෂන් එකක් දෙන්නම් ඒගොල්ලෝ හරහා කියලා. එතකොට ඒකවටත් තාම කිසිම එතකොට මේ කොවිඩ් ප්‍රශ්නේ වන්ද මේ කටි රැස් කිරීමේ ගැටලු කියලා ඒගොල්ලෝ එකත් මගහැරිය. එතකොට දැන් මේ අවස්ථාවේදී දැන් මම මේ ගැන කතා කරා මම කිව්වා දැන් මේක අපිට ඇහැට පේන දෙන්නට ඉන්නේ අපි දැන් මේ විසඳුම් හොයන්නේ. නමුත් මේකට සාර්ථක විසඳුමක් වෙන්නේ මේක උනේ කොහොමද කියන එකත් හොයලා කරොත් තමයි. එතකොට දැන් අපි ඩොක්ටර් කෙනෙක් ලෙඩකට බෙහෙත් දෙන්නේ එයාගේ සියලුම පරීක්ෂණ කරලා ඉවරලානේ. ඔව්. දැන් එතකොට අපි මේක ඇහෙන් බලලා මේක වෙන්නේ හේතුව ඇති කියලා අපි එහෙම දෙයක් කරන එක මේ වගේ තැනකට ඒක සුදුසු වෙන්නේ නැහැ. හරිද? දැන් මම මේකේ ඉල්ලීමක් කරා තව දැන් ඒ කියන්නේ ජියොලොජිකල් ඩිපාර්ට්මන්ටෙන් ඒගොල්ලෝ ගෙන්නලා මේක ස්කෑන් එකක් කරලා මේ ෆවුන්ඩේෂන් එකට මොනාද වෙලා තියෙන්නේ. දැන් මේකේ අර මේ කොත් වහන්සේ පලන් දන්න කියලා විශාල පලංචිතෝගයක් මේකේ මේ සලපතර මඩුවේ එළුවා. එතකොට ඒ නිසා යම් කිසි බලපෑම තව ඇති වුණාද? ඒකෙන් පස්සේ තමයි අර පාදමේ ඉරිතනේ වැඩි වුණේ. එතකොට ඒ ප්‍රශ්නත් එක්ක පැහැදිලි විසඳුමක් පැහැදිලි සයන්ටිෆික් රිසර්ච් එකක් කරලා මිසක් මේකට කිසිම කෙනෙකුට කිසි දෙයක් කරන්න බෑ. මේ 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 කරන එක සාධාරණ වෙන්නේ නැහැ කියන එක මම පස්සේ ඒගොල්ලන්ට ඒක තහවුරු කරා. ඉතින් ඒත් අද වෙනතුරුත් මේකට මොන වගේ පිළියමක්ද යොදන්නේ කියන එක ඒගොල්ලන්ගේ පැහැදිලි මේ කතාවක් නැහැ. දැන් මං මෑතකදී ගිහිල්ලා කතා කරාම දැන් මම මේ දේවල් විද්‍යාත්මකව පැහැදිලි කරන්න ගියාම දැන් ඒගොල්ලන්ගේ තියෙන මානසිකත්වයේ මොන වගේ එකක්ද දන්නේ. ඒගොල්ලෝ අපිට ප්‍රතිචාරය දක්වන්නේ මේක ඒගොල්ලෝ දැන් මේක මම කරන් සම්බන්ධ වුණාම මේ හැම දෙයක්ම හොයන්න එනවනේ. දැන් ඒගොල්ලන්ගේ මට්ටමින් ඔක කාට හරි දීලා කරවනවා නම් එතකොට මේ අර කොත පැලඳුව වගේ වැඩක් තමයි වෙන්නේ. එතකොට ඊට පස්සේ දැන් අපිට ආයි කියන්නේ නෝ මේගොල්ලෝ මේ ඔය කරලා තියෙන්නේ මේකට අදාළ දේ නෙමෙයි වැරදි දෙයක් කරලා තියෙන්නේ මේ දේ නිසා නැවත වතාවක් මේ තිබුණු තත්ත්වයට වඩා භයානක තත්ත්වයකට මේක පරිවර්තනය වෙන්න පුළුවන් කියන එක නැවත අපිට චෝදනා කරන්න වෙනවා. ඉතින් මම කියන්නේ ඒ අපිට නැවත චෝදනා කිරීමෙන් කාලය ගත කිරීමෙන් වෙන්නේ තව තවත් මේක විනාශ වෙන එක විතරයිනේ. ඔව්. එතකොට මේක අපිට ඕනේ රැකගන්නනේ. අපිට තව පුජ්‍යලයකට චෝදනා කරලා ඒ පුජ්‍යලයාව ඒක ගැටුමක් ඇති කරන ප්‍රශ්නයක් ඇති කරන අපි මේක නිහඬව ඉන්න උත්සාහ කරන එකක් නෙමෙයි බලාගෙන ඉන්න එකක් නෙමෙයිනේ. අපිට ඕනේ මේකෙන් නිවැරදි විදිහට නියම තාක්ෂණිය උපයෝග කරලා මේකට නිවැරදි විසඳුමක් දෙන්න ප්‍රතිකර්මී කරන්න. එතකොට දැන් අනිත් එක තමයි දැන් මේ අය මේකේ තියෙනවා විශාල වශයෙන් තාක්ෂණික දැනුමක් ගන්න පුළුවන් ස්ථාන තමයි මේවා. ඒ කියන්නේ ඒක රජවරු මේවා නිකන් ආවට ගියට නෙමෙයි කරලා තියෙන්නේ. දැන් මේ ඔය වැවයි දාගැබයි කියන එකත් විශාල සම්බන්ධතාවයක් තියෙන මේ චෛත්‍යයේ. දැන් මේකේ මේ දේවතා කොටුව තියෙනවනේ. ওই දේවතා කොටුව තනිකර අර වැවේ තියෙන යට පතුල රොක් එක තියෙනවනේ. එතන ඉඳන් මේ චෛත්‍ය ෆවුන්ඩේෂන් එක තියෙන්නේ. මේ එතනට යනකම් මේක තියෙනවා. මේ දේවතා කොටුව එතනට යනකම් තියෙනවා. ඒ තියෙන්නේ හේතුව තමයි මේ ගඩොල් හැමතිස්සෙම තියෙන්න ඕනේ මොයිස්චර් එක. ඒ කියන්නේ වෙට් කන්ඩිෂන්, ඒ කියන්නේ තෙතමනිය තියෙන්න ඕනේ. ඒක වේලෙන්න බෑ. ඒක වේලෙනොයි කියන්නේ ඒ ගල මේ පුංචි වෙනවා. එතකොට ඒ කියන්නේ ඔබ කියන්නේ වගේ දේවතා කොට උඩ තියෙන කොටුව මේ පල්ලෙහාට බැඳිලා පහළටම යනවා. ඒක බොටම් එක. ඒක තහවුරු කරා මේ මෑතකදී මේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ චෛත්‍යයක් ඇතුලේ දේවතා කොට පල්ලෙහාටම යනවා. කණුවක් වගේ තියෙනවද? කණුවක් කියන්නේ ඒකෙන් වෙන්නේ ඒ යට තියෙන වතුර සම්පූර්ණයෙන්ම උඩට මේ ගේන එක කරන්නේ. එතකොට තමයි අර ගඩොල් ඔක්කොම තිතමණිය රඳාපවතින්නේ. ඒක යටටම එනකන් තිනවා. දැන් සාමාන්‍යයෙන් ෆවුන්ඩේෂන් එක වටේ අපි හිතමු වෙන බාහිර කළු ගල්ලකින් අරගෙන නිර්මාණය කරා කියලා. අරක ගඩොලින් තින්නේ. ඒ ගඩොලින්ම ඒක උඩට ඇවිල්ලා තින්නේ. එහෙම තමයි තින්නේ. ඒක දැන් මේ තහවුරු කරා පුරවැද්ද දෙපාර්තමේන්තුවෙන්. ඒ විදිහට මේක ප්‍රක්ෂේපණය වෙන්නේ කියලා. එතකොට දැන් ඒ විදිහේ විශාල දැනුම් සම්භාරයක් එකතේ මේ දේවල් ඒ කාලේ නිර්මාණය වෙලා තියෙනවා නෙමෙයි. එතකොට දැන් මෙතන තියෙන දැන් තියෙන්නේ ඒ කාලේ කරපු තාක්ෂණියයි අද කරන විද්‍යාවයි දෙක සම්බන්ධතාවයක් නැතිව තමයි මේ දේවල් කරන්නේ. ඒ කියන්නේ ඒ දෙක අතරට දැන් මෙතන තියෙන්න ඕනේ ඒ දේවල් කරේ කොහොමද කියලා සොයන්න රිසර්ච් යුනිට් එකක් වගේ. ඒක ඉංජිනේරු මේ යුනිවර්සිටි එකේ සම්බන්ධ වෙලා පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධිත පුරාවිද්‍යා කටයුතු විතරක් කරන රිසර්ච් සෙන්ටර් එකක් තියෙන්න ඕනේ. එතකොට ඒකේ කරන්නේ උගත් ළමයි ඇවිල්ලා ඒකෙන් මේ දේවල් ඒගොල්ලෝ දෙයක් ගිනගෙන
අපේ රටේ කරපු කරලා තියෙච්ච දේවල් වල තාක්ෂණයත් ඒගොල්ලෝ ඉදිරියට ගෙනල්ලා දැන් තියෙන තාක්ෂණයත් එක්ක ඒක සම්බන්ධ කරලා මීට වඩා හොඳ නිර්මාණයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් ඒම කියනවා රජවරු අවුරුදු 1000ක් රැකගත්ත මේ චෛත්‍ය අපිට අවුරුදු 100ක් තියාගන්න අමාරුයි කියලා. එතනම තියෙනවා ඒගොල්ලන්ගේ එතකොට මං කිව්වා ඔයගොල්ලන්ගේ තාක්ෂණය පිළිබඳ ලොකු බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුමක් ඕගොල්ලෝ හොයන්න ඕනේ. දැන් උදාහරණෙට මම කිව්වා දැන් මේගොල්ලෝ එස්කේවි ඒ කියන්නේ ආහාරල මේ අපි පුරාණ වස්තු යම් යම් දේවල් සොයා ගන්නවනේ. ඒවා ගෙනිහිල්ලා ෂෝකේස් එක මොනාරි තියලා ආවල් වයිස් කාලයේ මේ රජවරුන්ගේ කාලයේ මේ දේ සිද්ධ වුණා කියලානේ. මම හැව්වා ඔය දේවල් වල ඒකේ තියෙන රසායනීය සංවිතිය පිළිබඳ මොනාරි ඩොකියුමන්ට් එකක් තියෙනවද? රිසර්ච් කරපු ඒකේ තියෙනවද? එහෙම දේවල් නැහැ. මං හෝ ඒතකොට කවුරු හරි මිනිහේ ওই තීන එක දැන් පිටරට ගොඩාක් මේව ගවේෂණය කරන විද්‍යාඥයෝ සයන්ටිස්ට්ලා ලංකාවට එනවා. එතකොට මේකේ තියෙන වටිනාකම දන්නේ එයා. එතකොට ඒගොල්ලෝ මේක මේ කවුරු හරි කෙනෙක් ලාවා. ඕක වෙන එකකට තව එකක් මාරු කරලා ඔරිජිනල් එක අරගෙන ගියොත් අපිට කොහොමද එතකොට අපේ පුරාණයේ අපේ තීච්ච තාක්ෂණය. ඒව ඒව කොහොමද ඒව හදලා කොහොමද නිර්මාණය වුණේ කියලා ඊළඟ ඉනේ එන එක්කෙනා කොහොමද ඒව දකින්නේ? එහෙම කිසිම සැලස්මක් නැහැ. ඉතින් ඒ වගේ ඒ ඒ ඒ අඩුපාඩු ඇති වෙලා තියෙන අපිට අර රිසර්ච් සෙන්ටර් එක නැති හන්ද. ඒක තිබ්බනම් අනිවාර්යම ඒක වෙනවනේ. දැන් ඔය ඉරිතැලීම් හතරක් රුවන්වැලිසෑය. ඒතකොට මේ ඉරිතැලීම් හතර කොයි කාලෙ වෙන්න ඇති කියලාද හිතන්නේ? ප්‍රධාන වශයෙන් ලොකුවට තියෙන එක මට කිව්වා ඔය දැන් ඉන්න නායක හමුදුරෝ ඒ දැන් ඒ ඒ කාලේ ඉඳන්ම දන්න දා ඉඳන් මේක තියෙනවා කියලා. එතකොට මේ අවුරුදු 20ක් 25කටත් එහා වගේ කාලෙක ඉඳන් තමයි මේක තියෙන්නේ. ඉතින් මං හෙවණ ආමඳුරුනේ මේක එහෙම තියලා හරියන්නේ නැහැනේ. ඇයි මේක එහෙමවත් නැහැ මුකුත් කරේ නැහැලු. ඉතින් එහෙම කරලා හරියන්නේ ඒක එතකොට මං හෙව කාටවත් මේක ගැන කිව්වෙත් නැද්ද කියලා. එතකොට මේ ඒ කියනවා කිව්වලු කියන කියලා ඊට පස්සේ තමයිලු ඔය ඇවිල්ලා ඔය 2013 මං කියන වසරේ කිව්වට පස්සේ ඔව් ඒ කාලේ එහෙම එකක් ඇවිල්ලා මේගොල්ලෝ පරීක්ෂණයක් කරා කියන එක. එතකොට ඒ ගොඩාක් හැමදෙසිම කියලා අදටත් සෑහෙන මේ මේ ගැන වාර්තාවල් වාර්තා පිට අපි මේවා ඒගොල්ලන්ට යවලා තිනවා. දැන් මම ලියුම් යවලා තිනවා මගේම ෆයිල් එකේ තිනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. නමුත් මේකේ අර එක එක කාලෙට එක එක මහත්තුරු ඇවිල්ලා ඒ ගන්න තීරණ අනුව ඒ දේවල් හැමතිස්සෙම වෙනස් වෙනවා. දැන් මේකේ මම දැන් දීලිපු වාර්තාව ඉස්සෙල්ලටපු එමතුමාට ගිහිල්ලා එයා කියලා තිනවා මේක විද්වත් කමිටුවකට මේක පච්චර් යවලා මේකට හරි විසඳුමක් දෙන්න කියලා. එතකොට තියෙන ගැටලුව තමයි කවුද මේ විද්වත් මඩුල්ල කියන එක. එතකොට දැන් ඒ කොයි මේ විද්වත් කෙනා කරත් මේක අපි දැන් මේක ගැන මම ගොඩාක් මේවා ගැන රිසර්ච් කරපු නිසා මේකේ මොනවාද වෙන්නේ කියන එක සොයා ඒක ගැන දැනගන්න මට ලොකු අයිතියක් තියෙනවා. ඒ කියන්නේ ඒක 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 හැම දැන් මුතන වඳින්න ගියේ හැමෝටම මේ ගැන අවබෝධයක් ඇති වෙන්නේ නැහනේ. ඒ අය යන්නේ රුවන්වැලිසෑය වැඳලා ඒ තියෙන ඒගොල්ලන්ගේ ආගමික කටයුතු කරන්නනේ. නමුත් මේ මේ දේවල් රකින්න ඕනේ මේ දේවල් ගැන දැන් මේ මම මේ 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 සබ් මේ ෆීල්ඩ් එකේ ඉන්න හන්දා මට ඒක ගී ගමම් පෙනෙන්නේ රුවන්වැලිසෑය නෙමෙයි මට වෙන්නේ මේක. ඉතින් එතකොට මම හිතන්නේ ඇයි මේක වෙන්නේ නැත්තේ? අන්න ඒකයි. දැන් දැන් ඔබතුමා ඒ හොඳ තැනකට ආවේ. ඇයි මෙහෙම වෙන්නේ නැත්තේ කියන එකට ප්‍රතිකර්මයක් මේ මේ ඇයි මෙහෙම වෙන්නේ නැත්තේ කියන එකට පිළිතුරක් ඔබතුමා හොයාගත්තද? ඒ කියන්නේ ඔය ඉරිතැලීම් සිද්ධ වෙන දැන් අපි තු මෑත ඉරිතැලීම් මෑතත් වෙන්න පුළුවන් ඔය වගේ ඉරිතැලීම් එක ඉරිතැලීමක් තිබ්බොත් එම් තව ඉරිතැලීම් යන්න පුළුවන්. දැවැන්ත බරක් පැටවීමෙන් ඉරිතැලීම් වෙන්න පුළුවන්. දරා ගන්න බැරි බරක් දැවැන්ත කම්පනයක් පීඩනයක් එමින් මේක වෙන්න පුළුවන්. දැන් අපිට ඒකට සයන්ටිෆික් රිසර්ච් එකක් තියෙනවා එහෙම කරන්න ඕනේ. ඒ කියන්නේ එකක් තමයි දැන් මේ භූකම්පන තියෙනවද කියලා. හරිද? ජියොලොජිකලි ඒකේ එන මේක කම්පනය නිසා මේ ක්‍රැක්ස් ඇති වුණාද කියලා අපි සොයා බලන්න ඕනේ. ඒ වගේම තමයි මේකට දරාගත බැරි පීඩනයක් ඇවිල්ලා මේ ෆවුන්ඩේෂන් එකට ඒක උරුතු දුන්නේ නැද්ද එහෙම නිසා මේක වුණාද කියන එක. එහෙම නැත්තම් මම හිතනවා දැන් මේකේ සර්ෆස් එක තියෙන නුඩ ඒකේ කිසිම මේ කියන්නේ මේ හුණු ආලේප කරන නිසා මේක වහිනකොට විශාල වතුර ප්‍රමාණය මේකට ඇබ්සෝබ් වෙනවා. ඒ බර මේ ඊට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ආයේ නැති වෙලා ආපහු ඕක අවුරුද්දට මේක ඇති වෙනවා. ඒ ඇතිවීම තුළ යම්කිසි මේ වගේ දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට දැන් මේක මේ හුණු ආලේප කරන එක මම නම් කවමදාකවත් මේක හරිය කියන්නේ නැහැ. මොකද අපේ රටේ මේ මේ තීච්ඡ තාක්ෂණයේ උදාහරණයට කියනවා නම් අර සීගිරි
බිදුසිතුවම් තිනවනේ. දැන් ඒවැයි අපිට අදට ගිහිල්ලා ඒ වර්ණ වෙන්වෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනා ගැනීම හැකියාව තියෙන්නේ ඒ ඒ ඒක ආරක්ෂා වෙන විදියට සාමාන්‍යයෙන් පේන්ට් එකක් හදනකොට ඕක පේන්ට් එකට අපි අනුබද්ධ වෙලා තිනවා බයින්ඩරි කියලා එකක්. ඒකෙන් තමයි මේ පේන්ට් එකේ පැවැත්ම තීරණය වෙන්නේ කාලේ. කොච්චර කාලෙද කියලා. එතකොට මේක අවුරුදු දහස් ගණනක් පවතින නිර්මාණය කරපු දෙයක් හැටියට ඒකට භාවිතා කරලා තියෙන බයින්ඩරි ඉතාම තාක්ෂණීය දියුණු ක්‍රමයකට තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේ තාක්ෂණීය රටේ නිකම් මේ හුණු ගානවයි කියන කතාව නම් මම කිසිම දවසක පිළිගන්නේ නැහැ. මේක ඒවට ඇත්තම කියනවා නම් ඒවා රසායනිකව හෝ ඒ මොනවා හරි විද්‍යාත්මක පරීක්ෂණයකින් ඒව තහවුරු කරගන්න ඕනේ. එතකොට අනිත් එක තමයි දැන් මේවේ තියෙනවා සර්ෆස් එකේ වෝටර් පර්මියබිලිටි කෝෆිෂන්ට් ෆැක්ටර් කියලා එකක්. ඒ කියන්නේ වතුර උඩින් මෙහෙම පතිත වුණාම මෙතනින් පල්ලෙහාට එන්න කොච්චර කාලයක් යනවද කියන එක. එතකොට ඒක අනුව තමයි ඔය පර්මියබිලිටි එක ඒ කියන්නේ සර්ෆස් එකේ නිර්මාණය කරන්නේ. එතකොට මේ දැන් කරලා තියෙන ක්‍රමය ද හරි එහෙම නැත්නම් මේක වෝටර්ෆින් කරොත් ඒ වෝටර්ෆින් එක අනුව කොයි වගේ එකක්ද නිර්මාණය කරලා අපි මේක ප්‍රොටෙක්ෂන් සර්ෆස් එකක් හදන්නේ ඒකද ඩියුරබිලිටි කාලය පවතින්නේ ඩියුරබිලිටි වැඩි ඒකද එහෙම නැත්නම් මෙහෙමද හරි කියන එක. දැන් මේගොල්ලන්ගේ තර්කයේ තියෙන්නේ මේක ඇතුලේ තියෙන රස්නේ පිට වෙන්න ඕනේ කියන එක. දැන් මගේ තර්කයේ තියෙන්නේ රස්නේ කොහොමත් පිට වෙනවා යකඩයක් වුණත් නිවෙනවනේ. එතකොට මගේ තර්කයේ කියන්නේ මේකට උනන වතුර ප්‍රමාණය ඒ ප්‍රමාණය පිට වෙන්න ගියාම ඒක කොහොමද පිට වෙන්නේ? මොකද මේකේ ඇතුලේ තියෙන්නේ ගඩොල් තනිකර. ඒ වතුර ප්‍රමාණය උරා ගත්තාම මේ ගඩොල් හරහා මේ සර්ෆස් එක හරහා ඒ වතුර එළියට පිට වෙනකොට ඒ පිටවීමේදී අධික උෂ්ණත්වයක් මත මේ උඩ මේ තරලය ඒ කියන්නේ සර්ෆස් එක මේක ඒ කියන්නේ හાર્ඩ් වෙනවා. ඒ කියන්නේ මේක සංකෝචනය වෙනවා. ඒ කියන්නේ ඇතර ඒ තියෙන ෆෝරස් එක ඒ කියන්නේ නිර්මාණ ඒ තියෙන හිල් ඔක්කොම අඩු වෙලා තමයි මේ හීට් එකට මේ ඇතුලේ තියෙන වතුර ඒ හරහා පිට වෙන්න බලන්නේ. නමුත් එතකොට අර ඇතුලේ තියෙන වතුර වල ඇති වෙන අධික ප්‍රෙෂර් එක ඒ කියන්නේ හීට් එක නිසා මේකේ උඩ සර්ෆස් එකට විශාල බලපෑමක් ඇති වෙනවා. විශාල තෙරපුමක් ඇති. එතකොට මේකේ උඩ තියෙන ඔය කපරාරු කරලා තියෙන තරලය මේක ඇතුලේ බොල් වෙන බොල් වීමක් හට ගන්නවා. ඒ කියන්නේ එතකොට මෙහෙම ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒකත් මේ ඉරිතලීම් වලට බලපාන්න පුළුවන්. හැබැයි දැන් මේකේ සමහර විට කෙනෙකුට කියන්න පුළුවන් මේ කපරාරෝ විතරක් මේක පුපුරලා වෙන්න පුළුවන්ද කියලා. එහෙම පුපුරවනවා නම් මේකේ අරහටත් පුපුරවන්න ඕනේ. අනිත් අතට. හරිද? දැන් මේකේ තනිකර ඇතුලටම ගිහි පිපිරීමත් මේ තනිකර වර්ටිකල් ලයින් එක මේක යට බොටම් එකටම යනකම් ගිහිලා තියෙනවා. එතකොට දැන් අර මේ අර වතුර ඇතුළට යාම නිසා තව තවත් මේකේ තියෙන අහානිය බරපතලකම තියෙන්නේ. දැන් අපි මේ ගඩොල් හදද්දිත් දැන් අර පෝරණුවේ තියෙනෝනේ පෝරණුවේ ළඟ මැද අග කියන ගඩොල් ටෙම්පරචර්න විදියක් තියෙනවනේ. ඒකට මේ රශ්නිය ගලා යන විදියට ඒ එකින් එක ගඩොල් වල ස්ට්‍රෙන්ත් එකේ වෙනස්කම් තියෙනවා. එතකොට මේකට ඒව භාවිතා කරනකොට ඔක්කොම පොදුවේ තමයි භාවිතා කරන්නේ. දැන් එතකොට දැන් මේ අර මේ කෙරවලේ තියෙන ගල් කියන්නේ සාමාන්‍ය දඹු ගල් කියලා. ඒවත් මේක ඇතුලේ තියෙනවනේ. ඒවා වෙන් කරලා නැහැනේ. එතකොට ඒ වලට වතුර ගියාම ඒ ගඩොලේ අර තියෙන මේ ස්ට්‍රෙන්ත් එක නැති නිසා මේක මැටි ගොඩක් වගේ මේ තමයි පත් වෙන්නේ. නැවත තිබුණු තත්ත්වෙට ඒ ගඩොලක් බවට ඒකපත් වෙන්නේ වතුර ඇබ්සෝබ් වුණාම. සාමාන්‍ය මේකේ ලෝඩ් එකක් බරක් ගන්න අරන් තියෙන ලේයර් එකක තට්ටුවක ගල් තට්ටුවක ඒ වේ දඹු ගල් වල ප්‍රමාණය වැඩි නම් වැඩි උපුර තිබ්බනම් එතකොට වෙන්නේ මොකද? ඒ මේක එතනනුත් යම්කිසි ස්ට්‍රක්චර් ෆේරිය එකක් එනවා ඉවේ. ඉතින් ඒක දැන් මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ දැඩි ඒ කියන්නේ වීලි කලාපයක වර්ෂා පතනය වෙනකොට අර දවසින් දෙකෙන් වැව්වල වන්දන්නේ. ඒ වගේ මහා විශාල වැසි වලින් තමයි මේක මේ කලාපය ආවරණය. එතකොට ඒ වැස්ස කාලට අපි ගිහිල්ලා බැලුවොත් අපිට පේන්නේ හරියට මේ චෛත්‍ය අර වැවේ ඔබලා උඩරගත්තා වගේ. ඒ තරම් මේකෙ මෙහෙම එකක් තියෙනවා. ඉතින් එතකොට මම අහන්නේ ඒකට ඒ දේටත් අනිවාර්යෙන්ම මේ කාලය පවත්වාගෙන යන්න නම් මේකේ රැකවරණය අපිට තියන්න නම් ඒවට අනිවාර්යෙන් විසඳුම් දෙන්න ඕනේ. ඒව නිකන් මේ හුණු විතරක් ගාලා මේක හරි කියලා පාට කරාට හරියන්නේ නැහැ. ඒ කියන්නේ වෝටර් රූෆින් සර්ෆස් එකේ ඒකේ තියෙන ඕනේ සර්ෆස් එක සෙල් එකේ තියෙන ඕනේ ඩෝම් එකේ කියන්නේ
ඒකේ යම්කිසි මොකක් පිළිවෙලකට ඒ දේවල් සකස් වෙන්න ඕනේ. ඒක මම ඇහෙන් බල්ලවත් මම මට තියෙන දැනුමින්වත් එහෙම නෙමෙයි කෙනින් මත ඩිපෙන්ඩෙන්නේ නැතුව ඒවත් නිවැරදි විද්‍යාත්මක පරීක්ෂණයකින් කරලා තමයි ඒකට නිගමනයක් ගන්න ඕනේ. හරිම දේ මේකයි කියන එක. දැන් මේ මේ රුවන්වැලි සෑය ඔය ඉරිතලීම් වලට හේතුවක් වෙන්නේ නැද්ද? දැන් ඒ කියන්නේ සලපතල මළුවේ වෙන්න පුළුවන් නැත්නම් රුවන්වැලි සෑය වෙන්න පුළුවන් හැම තිස්සෙම අපි දකිනවා විවිධ අවස්ථාවන් වලට මොනවාද අර පලංචි නේද ඒවට කියන්නේ? පලංචි ගහනවා. මේ මේ පලංචි ගැහිමත් කියන්නේ අවුරුද්දකට පලංචි ගහනවනේ මං හිතන්නේ දෙතුන් අතාවක් හෝ සැරයක් හෝ දෙසරයක් ගහනවා. ඒකත් හේතුවක් වෙන්න බෑද මහත්මයා? එහෙම කොච්චරද වෙන්නේ කියලා මම ඒක කලින් කිව්වේ මේක ජියොලොජිකල් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක අපි සම්බන්ධ වෙලා මේක සම්පූර්ණ මිස් ස්කෑන් කරලා මේක මොනිටරින් ඩිවයිසස් හයි කරලා මේ මළුවේ වෙන්නේ මොනවද කියන එක අපිට හැමතිස්සෙම මොනිටර් කරන්න පුළුවන් විදියට ඕන කෙනෙකුට කරන්න පුළුවන් විදියට ඒවා තනිකර විද්‍යාත්මකව ඒවා තියෙන්න ඕනේ. එතකොට ඒ ඒවා සම්බන්ධ කිරීමෙන් කොයි වගේ දෙයක්ද වෙන්නේ කාලයත් එක්ක ඒවා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් අපිට හිතුණ දැන් මේක අනිවාර්ය හුණු ගන්න වැඩේ කරන්නත් ඕනේ. ඒකට යම් පිළිවෙලක් තියෙනෝනේ. නමුත් ඒ පිළිවෙල ඒක හරිද ඊට වඩා තව සුදුසු ක්‍රමයක් තියෙනවද කියලා අපිට තීරණය කරන්න වෙන්නේ අර වගේ විද්‍යාත්මක පසුබිමක් මත. ඒකට වඩා බරපතල ප්‍රශ්න වුණේ දැන් මේ සැරේ ඔය කොතපලන් දන්න ගහපු පලංචි ප්‍රමාණයක් තියෙනෝනේ. ඒ කරපු පලංචි ප්‍රමාණය යම් කිසි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. මොකද ඒක කවුරුත් ඔය ඩිපාර්ට්මන්ට් එකේ ඒ කිසිම සර්වේ එකක් කරන්න නැතුව තමයි ඒ වගේ බරක් පෙටෙව්වේ. මින් ඉදිරියට එවැනි දේවල් නොවෙන්න මේ දේවල් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ සලපතල මළුවේ හැම තැනක්ම මේ අර තියෙන උඩ මළුවේ තියෙන ටොප් ලෙවල් එක ඉඳලා යට තියෙන රොක් එක ඒ කියන්නේ කළුගල් ලෙවල් එක එතනට මේ දෙක අතර කොච්චර ගැප් එකක්ද තියෙන්නේ. ඒ ගැප් එක අනුව තීරණය කරන්න පුළුවන් ඒක මේ 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 හරිය තමයි මෙච්චර බරක් මේකට යොදවන්න පුළුවන් උපරිම බර මෙච්චරයි කියලා. චූඩාමාණික්ය පලන් දන්නට ඔය මේ 2019 වළඳපු චූඩාමාණික්ය පලන් දන්න ලොකු විශාල පලංචි ප්‍රමාණයක් ගැහුවානේ. ඒ ඔබතුමා කියන්නේ ඒකත් ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක ප්‍රශ්නේ කියන්නේ දැන් අපිට ඔය තත්ත්ව සාතිකය නැතුව නේද කරලා තියෙන්නේ. ඒ කියන්නේ කොහොමද දෙපාර්තමේන්තුවෙන් අවසර දුන්නේ නැද්ද ඒකට? දීලා තියෙන්නේ පුරා දෙපාර්තමේන්තුවෙන් අවසර දීලා තියෙනවා. ඔව්. නමුත් ඒ අවසර දීලා තියෙන්නේ එතන මේ මෙච්චර ප්‍රමාණයක් කරන්න පුළුවන්ද බැරිද කිසිම මේ කියන්නේ ඒක ගන්න ඕනේ ජියොලොජිකල් ඩිපාර්ට්මන්ට් එකේ. මෙතරම් බරක් පොරොත්තු දෙනවාද කියන එක පිළිබඳව අදාළ දෙපාර්තමේන්තුවෙන් අවසරයක් නැහැ. ඒ කියන්නේ එහෙම එකක් ඒ කියන්නේ පරීක්ෂණයක් පවත්වන්න නැතුව තමයි ඒ දේ කරලා සමාජයට ඒ පලංචි ගහන්න කියපු කෙනාවත් දන්නේ නැතිව ඇති මෙතරම් පලංචි ප්‍රමාණය මේකේ මේ යොදනවා නේ. කොච්චරක් ගහලා තිබ්බද ඒකට? ඒක දැන් මම සංඛ්‍යා වශයෙන් කියන්න දන්නේ නැහැ. නමුත් කොහොමත් 4000ක් 5000කට වගේ ප්‍රමාණයකට තමයි ප්‍රමාණයක් වගේ තමයි දෙවන්ත බරක්. මොකද ඒක ෆ්‍රේම් එක කිලෝ 12ක් බරයි සාමාන්‍යයෙන්. එතකොට අර බ්‍රේසින් එකක් අතිරයක් කිලෝ 5ක් විතර බර තිනවා. අර ලැඩර් එකක් කිලෝ 48ක් විතර බර තිනවා සාමාන්‍ය ඒවා. එතකොට සාමාන්‍ය ටොන් 40කට වැඩි ප්‍රමාණයක් තිනවා උතන 45ක් 48ක් වගේ. ඉතින් ඒක එක ඒරියා එකට ඒ ප්‍රමාණය යෙදවීම තුළින් ඒකෙත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒවා නැවත ඒ වගේ අවාසනාවන්ත සිදුවීම් නොවෙන්න මේවා සම්පූර්ණව විද්‍යාත්මකව තහවුරු කරන්න ඕනේ. මෙන්න මේක මේ විදියටයි කරෙන්න ඕනේ. කිසිම සොයා බැලීමක් කරන්න නැතුව අදාළ දෙපාර්තමේන්තුවලට දීලා මේවා පරීක්ෂණ කරන්න කියලා දැන් වෙන තැනක වෙන රටක කරා නම් හැම දෙයක්ම පරීක්ෂා කරලා බලලා දරන්න පුළුවන් බර යොදන්න පුළුවන් විදිහට යොදලා එහෙමනේ කරන්නේ. අපේ එහෙම නැහැ කවුරු හරි අවසර දුන්නා කාගේ හරි හිතුමනා අපිට ඔහේ කරලා දැම්මා. ඒක මෙහෙමයි දැන් වෙන තැනක අපිට කරබාගෙන ඉන්න පුළුවන්. නමුත් මේ රුවන්වැලි කියන්නේ පෞරාණික වස්තුවක්නේ. එතකොට මේකේ අනිත් එක මේ වගේ ක්‍රැක්ස් මේ වගේ ඉරිතලින් තියෙද්දි ඒ වගේ දේවල් කරන්න ඉස්සෙල්ල ඒගොල්ලෝ දෙපාරක් හිතන්න ඕනේ. ඒකනේ දැන් ඉරිතලින් හතරක් තියෙනකොට අර වගේ දැවැන්ත ටොන් 20ක් කියද ටොන් 40කට වැඩි ටොන් 40කට වැඩි බරක් දෙන්න දානවා කියන්නේ කොච්චර මේක මහා බරපතල ප්‍රශ්නයක්. බරපතල ප්‍රශ්නයක්. මොකද ඔය අවසර දීපු කෙනා මන් දන්නවා දන් නැතුව ඇති ඔච්චර පලංචි ප්‍රමාණයක් ඔය මත පතිත වෙනවා කියලා. නමුත් ඒක හරියටම කියන්න ඕනේ මේ ඒක අනුමැති දෙන කෙනා මේ විදියට මේ කරන්න ඕනේ. ඒව සේරම මේ ඒ කියන්නේ සිවිල් ඉංජිනේරුවෙක් හැටියට ඒව දෙන්න ඕනේ ඩ්‍රොයින් එකක් එක්කනේ. ඒ ලිඛිතවනේ දෙන්න ඕනේ මේකයි මෙහෙම ගහන්න ඕනේ. නැත්තම් එයා ගහන පලංචි ගහන කෙනා ඇවිල්ලා කියන්න ඕනේ අපි ගහන්න මෙහෙමයි කියන එක. ඒව දැනුවත් කිරීමකින් ඒව සම්බන්ධ වෙලා තමයි කරන්න ඕනේ. දැන් ඔබට පැහැදිලි වෙනව නේද මේ හැම තැනකම යන්නන් වාලේ යන්නේ කියලා? කිසිම තැනක ක්‍රමවේදයක් නැහැ.
මහමිනිසුන්ගේ වැඩපිළිවෙලක් නැහැ. මහමිනිසුන්ට ක්‍රමවේදයක් නැහැ. පාර්ලිමේන්තුවට යන ගමන පිළිබඳ පැහැදිලි දැක්මක් නැහැ. එහෙම පිරිසක් ඇදේට යනකොට පල්ලෙහා පිරිස කෙලින් යන්නේ කොහොමද? ඒ නිසා මේ රට ක්‍රමවේදයකට පරිවර්තනය කරගන්න ඕනේ කියන විශේෂ පණිවිඩයත් අපි මේ වෙලාවේ ඔබට කියනවා. ඒකට හේතුව මෙහෙම ගිහිල්ලා අපිට රුවන්වැලි සෑය විතරක් නෙවෙයි ගමේ පන්සලක්වත් සමහරක් වෙලාවට ඉතුරු වේද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට මහත්මයා ඔය ප්‍රශ්නෙට මොකක්ද අපි කරන්නේ? දැන් ඕක කොහොම තිබිලා අපි දන්නේ කොයි වෙලාවෙ යම් දෙයක් සිද්ධ වෙයිද කියලා. අපි අපේ ප්‍රාර්ථනාව එහෙම වෙන්න එපා කියන එක. දැන් පොඩි පොඩි භූකම්පනයක් ඇති වුණොත් ගිල අල්ලගන්නද අපි? ඒක නෙන්නම්. දැන් මේ රටේ හැමතැනම භූකම්පන සිදු වෙනවා. මේ කොළඹත් සිද්ධ වෙනවා කීපයක්. හරි? එතකොට ඒ කලාපේ එහෙම වෙනවද නැද්ද කියලා බලන්නවත් මොනිටරින් ඩිවයිස් එකක් නැහැ. කොයි වගේ කම්පනද ඇති වෙන්නේ කියලා. එතකොට මං කිව්වා පුරාදීම මේක ඇවිල්ලා අපේ තියෙන සුපර් ස්ට්‍රක්චර් අපේ රටේ. හරි අනිත් ඒවා ඔක්කොම තියෙන්නේ එක එක රටවල එක එක කම්පැනි වලට අයිති ඒවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මොනවා හරි හොයාගත්තොත් ඒක හොයාගත්ත දේ කාල නිර්ණය කරගන්න ඕන නිරීක්ෂණය පරීක්ෂණය කරන්න අපේ රටේ ක්‍රමවේදයක් තියෙනවාද? බොහෝ විට අපි දන්නේ ඒ හොයාගත්ත දේ යවන්නේ ඇමරිකාවට යවන්නේ පිටරටකට යවන්නේ යුරෝපයට යවන්නේ යවලා එහෙන් තමයි පරීක්ෂණ වාර්තාව ගන්න. දැන් මම දන්නවා සමහර අපේ තියෙන වටිනා කියන දේවල් එංගලන්තේ ඉතාමත් සියුම්ව ඒවා සංරක්ෂණය කරලා ආරක්ෂිතව තියෙන්නේ. එතකොට දැන් මේගොල්ලෝ මේ සංරක්ෂණය කරන විදියට අපි නිශ්ශබ්දව ඒක හරිය කියලා හිටියොත් අවුරුදු තව 200 300 යනකොට අපේ ඉතිහාසය බලන්න අපිට යන්න වෙන එංගලන්තයට. ඒක තමයි අවසාන ප්‍රතිඵලය. දැන් මේ විදිහට මේවා තිබ්බොත් අනිවාර්යයෙන්ම මේවා විනාශ වෙනවා. දැන් තව එක උදාහරණයක් කියන දැන් ওই ජේතවනාරාමයේ චෛත්‍ය ඒක උඩ ඉරිතැලිම් රාශියක් කියලා. ඒක දැන් මේගොල්ලෝ සකස් කරා. නමුත් මම ඒක හොයන්නේ කියන්නේ කොහොමද කරේ කියන එක. නමුත් ඒකට හේතුව හොයන්නේ දැන් ඒකේ උඩ තියෙන ලිඳක් තින්නේ. ඇයි කොත බාගිරෙන්නේ තියෙන්නේ? ඒකේ වතුර පිරෙනවනේ. අර වහින වැස්ස පිරෙනවනේ ඕක ඇතුලේ. ඒ වතුර කොහෙටද යන්නේ? ආ ඉතින් ඒවා එහෙම තියන්න බෑනේ. මම කිව්වා ඕගොල්ලන්ට ওই විදිහට නම් කොත ඕක කොයික කොත බඳින්න ඕනේ. උඩට තියලා කොත පලන් දාන්න ඕනේ. එහෙම නැත්නම් ඌට වහලයක් ගන්න කියලා. වෙන ඉසුදුමක් නැහැ නේ කරා. ඉතින් ඒවා ඒගොල්ලෝ බොහොම දැන් ඌ වගේම තමයි අභීගිරි චෛත්‍ය. අනිකර සාමාන්‍ය ගඩොල් වලින් තමයි මේ මේ එහෙම තියෙන්නේ. එහෙම කරනවනේ ඒක වයකට් බ්‍රික්ස් වලින් ඕනේ ඒක කරන්න. ස්පෙෂල් ගඩොල් නිර්මාණය කළා තමයි පියාගස් තියෙන්නේ. දැන් ඕකත් තව ටික කාලයක් යනකොට අර දඹු ගල් ටික ඔක්කොම මැටි වෙලා ওই චෛත්‍යය ආයි පස් ගොඩක් බවට පරිවර්තන වෙනවා. ඒක වැඩි කාලයක් යන ඉස්සෙල්ලා. ඉතින් ඒ වගේ කවුද ඒවට එහෙම කරන්න කියන්නේ? ඒ කවුද ඒ තීරණ ගන්නෙ? මොන පදනමක් මත දේවල් කරන්නේ? ඒවා ඉතින් ඒ කරපොයගින්ම තමයි අහන්න. සමහරට ඕවට තීන දීපුණා අද ජීවිතවල නැතුවත් ඇති. දැන් ප්‍රශ්නයක් තියෙනවානේ අපේ මහත්මයා. රුවන්වැලි සෑයේ ඉරිතලීම් හා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. සමහර විට ওই ඉරිතලීම් හා සම්බන්ධයෙන් අපව බලන බොහෝ දෙනෙක් දන්නේ නැතුවත් ඇති. හැබැයි අද මේක දැනගන්න ඕන මිනිස්සු. ඒතර මිනිස්සු සමහර විට කලබල වෙනවා. කම්පා වෙනවා. මේකට මොකක් වෙයිද කියලා කඩා වැටෙනවා මානසික. දැන් මේක අපිට යථාවත් කරගන්න ඉපැයි නැත්නම් අපිට රුවන්වැලි සෑයක් ඉතුරු වෙන්නේ නැහැ නේ මේ මේ විතර ගිහිල්ලා. ඔබතුමා මොකද යෝජනා කරන්නේ? කොහොමද මේක කරන්න ඕනේ කියලා ඔබතුමා දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිඩියා එකක් නැහැ මේ සම්බන්ධයෙන්. මොනහරි කවුරුරි කෙනෙක් සම්බන්ධ කරගෙන මොනහරි දෙයක් කරන්න යනවාද කියන එක මම හරියට දන්නේ නැහැ. නමුත් මම කරන්න ඕනේ කියලා දීලා තියෙන්නේ මේකට අපි දැන් අර බිල්ඩින්ස් වල දැන් සාමාන්‍ය ක්‍රැක්ස් වුණාම ඒකට හොඳ ස්ට්‍රෙන්ත් එකක් ඒ විදිහට ගන්න පුළුවන් විදිහට යම් කිසි රසායනික ද්‍රව්‍යයක් තමයි මේකට ඇතුල් කරන්නේ. මේ රසායනික ද්‍රව්‍යයෙන් ඒක ඇතුල් කරලා විනාඩි 10ක් 20ක් ඇතුළත ඒක සම්පූර්ණයෙන්ම මේ රසායනික ක්‍රියාවලිය ඉවර වෙනවා. ඒක එතනින් එහාට කිසිම තවත් රසායනික ද්‍රව්‍යයකින් ඒකේ නැමත රසායනික ක්‍රියාවලියක් ඉස්මතු වෙන්නේ නැහැ, ඇති වෙන්නේ නැහැ. ඒකෙන් ඒක සම්පූර්ණයෙන්ම ඒ කිමික රියැක්ෂන්ස් ඔක්කොම එතනින් ඉවරයි. ඒකෙන් ඒ සම්බන්ධ වෙලා ඒක බොන්ඩ් වෙලා ස්ට්‍රෙන්ත් එක හරියට එනවා. ඒ කියන්නේ වෝටර් බේස් වගේ එකක් කරනවා කියන්නේ මේක ඒ ওই කියන තරම් පල්ලෑට ගිහිල්ලා මේකේ ස්ට්‍රෙන්ත් එක එන්නේ එකක් නැහැ කියලා තමයි මගේ එකම තර්කය. ඉතින් මම යෝජනා කරලා තින්නේ මේකට මං මගේ තියෙන අත්දැකීම් වල හැටියට හොඳම සුදුසුම ක්‍රියාවලිය තමයි. ඉතින් ඒක කරොත් අපිට මේක රැක ගන්න පුළුවන්. ඊට අමතරව මම යෝජනා කරලා තිනවා දැන් මේකේ තියෙනවානේ දැන් මේ අපි අර ඒකට කියන්නේ කපුරුක කියලා තින්නේ. ඒකේ ඒක තියෙනවා අඩි 3ක් විතර වගේ. ඒ කියන්නේ කපුරුක් බඳින තැන. ඔව් වටේ. ඒ පාදමේ ඒකේ ෆෝස් ටෙන්ෂන් මෙතඩ් කියලා
මම්ම නිර්මාණය කරපු අර මැෂින් එක හදලා හදන ඒ වෝටර්ප්‍රූෆින් ඒ ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ ෆෝස් ටෙන්ෂන් මෙතඩ් එක. ඒකෙන් කරන්නේ මේක බෙල්ටයක් වගේ ඒ අපි විශේෂ මේ රෙදි වර්ගයකින් ඒක දානවා වටේම පටියක්. ඒකෙන් තුන හතරක් ගියාට පස්සේ මේක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මේ ඉහිරෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ පල්ලෙහාට ඒ කියන්නේ උඩින් එන ප්‍රෙෂර් එකට මේක කඩාගෙන යන්නේ නැහැ නේද? එතකොට ඒක පොඩි සපෝට් එකක් හරි තියෙනවා ඒකේ. ඒ කියන්නේ දැන් මොන දේ කරන්න මොන රිසර්ච් එක කරන්නත් කොයි දේ කරන්නත් ඉස්සෙල්ලා මම ඒගොල්ලන්ට කිව්වේ මේක ඉස්සෙල්ලා කරන්න ඕනි කියලා. ඒක කරොත් එතකොට අපි දන්නවා මොන හරි පොඩි ප්‍රොටෙක්ෂන් එකක් අපි දීලා තියෙන්නේ. සයන්ටිෆික් රිසර්ච් එකක් කරලා ඒ රිසර්ච් එකකින් අපි හරියට ඩිසයිඩ් කරලා මේකයි මේක කරන්න ඕනේ කියන එක අපිට පැහැදිලිවම ඊට පස්සේ කාලයක් අරගෙන තීරණය කරන්න පුළුවන්. ඔබ හිතයි අපි මේවා මෙච්චරයි හාරවුසන්න කියලා. අපි ආපහු කියන්නේ මේවා හාරවුසනව නෙවෙයි. අපි බෞද්ධ උරුමයක් තියෙන රටක්. බෞද්ධ උරුමයක් තියෙන වර්තමානයේ එකම රට. එතකොට මේවා අපි ඔබට ඔබව දැනුවත් කරන්න ඕනේ මේ හා සම්බන්ධයෙන්. මේවා අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපේ මතු පරපුරට මේවා පවරා දෙන්න ඕනේ. අනිත් එක මේ විශ්වයේ මහා පුදුම ශක්තියෙන් ගැබ් වෙලා තියෙන තැන් මේ රටේ තියෙනවා. මේවා අපි දන්නවා. බොහෝ දෙනෙක් දන්නේ ඒක අහේතුවට කරුණක්. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් මේවා දන්න මිනිසුන්ට මේවා දැනුවත් කරලා මේවා ආරක්ෂා කරගන්න ක්‍රමවේදය පිළිබඳව අපි කතා කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ දේවල් ඔබට කියලා ඔබව දැනුවත් කරන්නේ. දැන් මේ වැඩසටහන බලලා සංස්කෘතික ඇමතිතුමා පුරාවිද්‍යාව භාර සංස්කෘතික භාර බෞද්ධ ශාසන බුද්ධ ශාසන කටයුතු හා සම්බන්ධයෙන් ඉන්න වග්ගීතු ඇමතිවරයා ඔබට කතා කරලා මේ හා සම්බන්ධයෙන් මේකට වැඩපිළිවෙලක් නිශ්චිත වැඩපිළිවෙලක් යෝජනා කරන්න කියලා කිව්වොත් ඔබතුමාට කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. වග්ගීම් භාර ගන්නවා. භාර ගන්න. මේකට මං අවුරුදු ඒ කියන්නේ තව අවුරුදු මම යොදන එකෙන් දැන් මේ චෛත්‍ය අවුරුදු 100ක් 300ක් පවතින එකකින් ඒ දේ කරොත් අවුරුදු 200ක් විතර ඉස්සරහට තියාගන්න. ඒක 500ක් පුළුවන්. 500ක් පුළුවන් වෙනවා. ලොකු මුදලක් ඇයි ඔය වැඩේට? මගේ රසායනික ක්‍රියාවලියට මට ලක්ෂ 20ක වගේ කොට මුදලකින් මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි මේ සම්බන්ධව මම කියපු සමහර මට මේවා ගෙන්නලා දෙන ආයතන ඒගොල්ලෝ කිව්වා මේ කවද්ද පටන් ගන්න? මේ පටන් ගන්න දවසට අපිට කියන්න ඔයාලට බඩු ටික අපි නිකන් ගෙනලා දෙන්න. මහත්තයෝ ලක්ෂ 20 රුවන්වැලි සෑයේ බොහෝ විට මාසෙකට හම්බෙන පඳුරු වලින්ම ලක්ෂ 20 ආවරණය කර ගන්න පුළුවන් එක පැත්තක්. අනිත් එක ඔය ලක්ෂ 20 අපේ මේ රටේ ඉන්න දානපතිකුට කියනවා ලක්ෂ 20 ලක්ෂ 20ෙන් වැඩි කරලා සල්ලි දෙය යොග කරන්න. ඉතින් ඇයි ඒක කරන්න ප්‍රමාද වෙන්නේ? ප්‍රමාද වෙන්නේ මේ ඇගෙන් මේකට අනුමැතිය නැති හැම. කාගෙන්ද පුරාවිද්‍යා? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ද රුවන්වැලි සෑය හාමුදුරුවන්ගේ. හාමුදුරුවන්ගේ කිසි ගැටලුවක් නැහැ මේකට. එයා කියන්නේ මේකේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබෙනවා නම් මේ දේ කරන්න පුළුවන් කියන එක. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ තමයි මේක ඇද ඇද ඉන්නේ. පුරාවිද්‍යා ගැටේ. පුරාවිද්‍යා. අදින්න හේතුවක් හැටියට ඔබ දකින්නේ මොකද්ද? දැන් මේක මහා දැවෙන ප්‍රශ්නයක්නේ. කාටවත් මේක ඇද ඇද ඉන්න පුළුවන් කමක් නැහැනේ මේ වෙලාවේ. නෑ දැන් මේක 2013 නේ මේගොල්ලෝ කියලා අවුරුදු 5ක් ඇතුළත මේක විසඳුමක් දෙන්න ඕනේ කියලා තියෙනවා. අපේ වාසනාවට මෙහෙම හරි මේක රැగిලා තියෙන්නේ. අච්චර පලංචිතෝගේ බරකොත් දාලා. ඉතින් දැන් තවත් ඕක මේක මෙහෙමයි මෙහෙමයි කිය ගියා කමිටු රැස්වීම් තියේ තියා මේක ප්‍රමාද කරනවා කියන්නේ ඒක ඉතින් ඒගොල්ලන්ගේ තියෙන විශාල දුර්වලකම. පෞගී කාලේ රැස්වීම් පවත්වන්න තීච අපහසුකම් මම දන්නවා. නමුත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ හා සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවයක් නැහැ කියන එක පේන නිසාද ඔබ වෙන කෙනෙකුට මේක දෙන්නේ නැත්තේ? අනිවාර්යෙන්ම. උදාහරණයකට පොඩි සාම්පල් එකක් කියලා අපි කරනවානේ මේ ටෙස්ට් එකක් හරි කරලා. එහෙම එකක්වත් දැන් ඒ ඉංජිනියර්ස්ලා අනුමැති දීලා තිනවා මේකේ සාම්පල් එකක් කරන්න කියලා. ඒකවත් මේගොල්ලෝ කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒකටවත් අනුමැතිය දුන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ මොන හරි මේ චෛත්‍යයට මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් තනි කර ඒගොල්ලෝ වගකීම් බාර ගන්නවා. පුරාවිද්‍යාව. අනිවාර්යෙන්ම. ඒගොල්ලෝ බාර ගන්නවා. අනික මහත්වෝ දැන් ওই ඉරිතලීම් කියන ඒවා එක දණකින් නවතින්නේ නැහැනේ. ඉරිතලීම් පටන් ගත්තොත් ඒක දිගින් දිගට ඒ කියන්නේ ඒ වෙලාවට සිද්ධ වෙන දේවල් එක්ක සිද්ධ වෙන්න පුළුවන් දිගින් දිගට. ඒ කියන්නේ දැන් කලින් ඔය ගර්භයේ ඇතිලා තියෙච්ච ඉරිතලීම් දැන් පල්ලේ සලපතල මළුවට යනකම්ම ඇවිල්ලා තිනවා. ඉස්සර එහෙම තිබ්බේ නැහැ. දැන් ওই සලපතල මළුවත් එක්ක ගර්භයේ අතර තියෙන අර පාදම වගේ වළලු තියෙන ඒවත් විශාල වශයෙන් ඉරිතලීම් ඇති වෙලා තිනවා. ඒවට නියවැරදි තාක්ෂණයේ යොදලා ඕනේ ඒව කරන්න. නිකම් මේ එක එක්කෙනා කියලා දැන් ඔක කරන එක්කෙනා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සාමාන්‍ය ලේබර් කෙනෙක් නෙමෙයි ওই ඉන්ජෙක්ෂන් මේ වැඩේ කරන්නේ. ඒක කරන්නේ හොඳ සයන්ස් නොලෙජ් එකක් තියෙන ඒ කියන්නේ ටෙක්නිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ප්‍රොෆෙෂනල් කෙනෙක් තමයි ඉන්ජෙක්ෂන් එක කරන්න ඕනේ.
එයාගේ එයාට තියෙන එක්ස්පීරියන්ස් එකකින් තමයි එයා දැනගන්නේ මේක හරියට ෆීඩ් වෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ අර ඉරිතලයේ මේ දෙපැත්ත කඩලා මේසෙන් බාසුන්න හේ කෙනෙකුට කියලා බදාම ටිකක් තියලා මේ සුද තිබ්බට මේක කරන්න බෑ. ඒක බෑ බෑ. ඒක මෙහෙමනේ. දැන් මේකේ අර වහින වතුර ඇතුළට ගියාට පස්සේ ඔය එහෙම දැම්මට පස්සේ බදාමේ අපි ග්‍රවුට් එක කරගිමු. අර ප්‍රෙෂර් එකට ඕක එනවා එළියට. ඒක එනවා අනිවාර්යයෙන්. ඊට පස්සේ ඒ බදාම තට්ටුවයි අර චෛත්‍යයේ අතර තියෙන මේක බදාම මේක හයි එකක් වෙන්න පුළුවන් කියමු. අතන තියෙන ගඩොල්නේ තියෙන්නේ. මේ දෙක අතර ආයෙ එනවා ඊර. අර ඇතුළේ යන වතුර නිසා. මේක සම්පූර්ණයෙන් වෝල්ෆ් කළා වතුර ඇතුළට යන්නේ නැති තත්ත්වයක නිර්මාණය කරොත් ඒ මේ මොනවා කරත් මේ මේ මේක රැකෙන්න පුළුවන්. අර වගේ ඒ කියන්නේ ග්‍රවුට් කරලා ඒක ගැප් එක වහලා නිකන් තිබ්බයි කියලා හරියන්නේ නැහැ. අර ඇතුළට ගිය වතුර හීට් එක වැඩි වෙලා ප්‍රෙෂර් එලා එනකොට මේකයි බොල් වෙනවා. ඒක තමයි වෙන්නේ. එතකොට දැන් අර අපි යොදන මේකට කියන්නේ එපොක්සි කියලා. ඒ එපොක්සි එක ගැහුවට පස්සේ ඒක හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙන ෆ්ලෙක්සිබල් ගම් එකක් වගේ එකක්. ඒ එපොක්සි එකෙන් මේක අර කොච්චර ඇතුළේ ඉන්ටීරියර් ප්‍රෙෂර් එකක් ආවත් ඒක එන්නේ ගැලවිලා. කරනවා නම් මේ වැඩේ හරියටම තව කොච්චර කාලයක යන්න කලින් කරන්න ඕන කියලා හිතෙන්නේ ඔබතුමාට? මම කියන්නේ අදේටම කරන්න ඕනේ කියලා. මේකට මෙච්චර කාලයක් කියලා තව දෙන්න කාලයක් නැහැ. මොකද ඒගොල්ලොම තමයි කාලය නිර්ණය කරලා තියෙන්නේ. මේ 2013 අවුරුදු පහක් ඇතුළත කරන්න ඕනේ. දැන් කාලය ඉක්ම ගිහිල්ලා. ඉක්ම ගිහිල්ලා තියෙන්නේ. දැන් එතකොට ඒගොල්ලන්ට හිතන්නවත් ටයිම් යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේක ෂණිකව කරන්න ඕනේ. අපි හිතනවා මේව දැකලා මේහා සම්බන්ධයෙන් කටයුතු කරන මහා මිනිස්සුන්ට සිතුවිලි පහළ වෙලා මේ ලෝක උරුමයන් බෞද්ධයාගේ උරුමයන් ආරක්ෂා කරන්න කටයුතු සම්පාදනය කරයි කියලා අප විශ්වාස කරනවා. ඔබ මේක දැන දැනත් ඔබ නොදැක්ක වගේ ඉන්නවනම් ඔබ දන්නේ වගේ ඉන්නවනම් ඔබ කරන්නේ ජාතියට ද්‍රෝහිකමක්. ඒ නිසා තමයි අපි මෙවැනි මිනිස්සු ගෙනල්ලා මේ හා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරේ. අපි කතාව නවත්තමු. මොකක්ද අන්තිමට කියන්නේ? අපි මිනිස්සයා විසින් අපිට ශාසනය තුලින් ලබන්න තියෙන දේවල් අපිට ගොඩාක් නැති වෙගෙන යන කාලයක්. ඒ කියන්නේ ශාසනයේ අපි දකින විදිහට පිරිහෙන කාලයක් මේක. ඒවට අපිට ඒ දේවල් නැවත යථා තත්ත්වයට පත් කරගන්න අපිට තියෙන ප්‍රබල ස්ථානයක් තමයි රුවන්වැලිසෑය කියන්නේ. ඒ ස්ථානයේදී තමයි අපේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය අපි බාහිර පරිසරින් අපිට ඇති වෙන මේ ප්‍රශ්න වලින් මිදිලා අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළට ගොඩනගා ගන්න අපිට සෝබාධර්මෙන් උරුම වෙච්ච දෙයක් තමයි රුවන්වැලිසෑය කියන්නේ. අපි මේ රටේ ඉපදිච්ච හැටියට. එතකොට ඒ අවස්ථාවත් අපිට නැති කරනවා නම් ඒක නැති කරන්න ඒක රැකගන්න තියෙන අවස්ථාවක් නැති කරනවා නම් ඒ තව වෙනුවෙන් කෙනෙක් වෙනුවෙන් අපිට ඒදී දායාද කරන්න අපේ තියෙන උරුමය තව කෙනෙක් උදුර ගන්නවා නම් ඒක තමයි මේ රටට කරන විශාලම අපේ ජාතිය කැටට නෙමෙයි මේ ලෝකයේ මේ රටේ උපදින අනාගතයේ උපදින හැම කෙනාටම ලෝකයා යම් කිසි කෙනෙක් බුද්ධ ශාසනය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න ඌමනා ඇති වෙන කෙනෙකුට එයාට කරන විශාල අපරාධයක් නෙමෙයි. හැබැයි ඉතින් ඔය දේ ගඩොලකට කරන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. ඔන්න ඒකයි. මේ මෙච්චර මේ රටේ මේ වගේ විපර්යාස වෙනකොට තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ගඩොල් ගොඩකට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියන එක. මොකද එයාගේ සිතුවිල්ල ඉතින් මෙවිලා තියෙන්නේ රුවන්වැලිසෑය කියන්නේ ගඩොල් ගොඩක්. මේ අපිට තමයි මේක බුදුන් වහන්සේගේ සර්වක ධාතුන් වහන්සේලා වැඩ සිටින බුදුන් වහන්සේ වැඩ සිටින මේ වගේ උතුම් ස්ථානයක් කියන විශ්වයේ ශක්තිය ගැබ්බෙලා තියෙන අපිට ස්වභාවයෙන්ම අපි රට වෙනුවෙන්ම අපි උපන් රටෙන්ම අපිට ලැබිච්ච විශාල දායාදී අපිට දැන් මෙහෙමයි අරයට දැනෙන්නේ මේක ගඩොල් ගොඩක් කියන එක තමයි. ඉතින් ඒ නිසා තමයි මේකට ඒ අයගෙන් ඒ වගේ ප්‍රතිචාරයක් තියෙන්නේ. අපි මේ තරම් ඇවිද හරි මොන හරි දෙයක් කරන්න උත්සාහ කරන්නේ අපිට ඒ සංගීතාවේ දැනෙන්නන්ද. අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ඔබතුමාට බොහොම ස්තුතියි. අපි වෙනුවෙන් ඇවිල්ලා වැඩසටහනට සහභාගී වුණාට අපි තව දවසක මේ වැඩසටහනෙන් පස්සේ දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා බලලා ඔබතුමාගේ දායකත්වය සමහර විට ඔබතුමාගේ දායකත්වය ලබා දෙන්න සිද්ධ වෙයි. එමුණුත් ඔබතුමා දායකත්වය ලබා දෙන්න. මොකද අපේ දේවල් අපි රැකගන්න කටයුතු කරන්න ඕනේ. මොකද ඒ වැඩේ දෙන්න ඕනේ දන්න කෙනෙකුට. වැඩේ දන්න කෙනෙකුට දුන්නාම තමයි වැඩේ හරියට කරගන්න පුළුවන් වෙන්නේ. නොදන්නෙකුට දුන්නාම වැඩේ අනාගෙන තිබ්බ ටිකත් නැති කරගන්න වෙන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවලත් කියමු, අධ්‍යක්ෂ ජනරාල්ටත් මේක කියමු, ඇමතිවරයාත් මේක, අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් මේ හැම කෙනෙක්ම රටගෙන හිතනවා නම් මේව බලලා අදාළ දේවල් වලට අදාළ හරි පිරිසට දීලා කටයුතු කරන්න ක්‍රියා කරන්න ඕනෑ කියන පණිවිඩය අපි දෙමු. එහෙනම් මට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සිව්හෙල ටීවී නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අර සීනුවත්
क्लिक करන්න ඊට පස්සේ අපි දාන හැම වීඩියෝ එකක්ම දාපු ගමන්ම ඔබේ ජංගම දුරකථනයට ගෙන්නව ගන්න පුළුවන්.